මානය කියන එක ස්වාමීන් වහන්ස දැන් අස්මි මානය කියලා කියන්නේ මේ අපි මම මගේ කියන හැඟීම නේද ස්වාමීන් වහන්ස ඒක අරිහත් භාවයේදී නැති වෙන්නේ. එතකොට තව මාන තියෙනවා අර හීන මාන උච්ච මාන අන්නේ ඒවා අතර මොකද්ද මේ වෙනස ස්වාමීන් වහන්ස ඒක ඒ කියන්නේ දෙකක්. මම මගේ කියන මානය නිසාමනි හීන සහ උච්ච සෙය්‍ය සිය හරි සෙය්‍යමාන සෙය්‍යමාන තදිසමාන හතක් හීනමාන යනාදී වශයෙන් ආකාර තුනකට පවතිනවා. ඒ මොකද ඒකට හේතුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම වශයෙන් ගත්ත නිසා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් එතකොට මේ සක්කාය දිට්ඨිය පිළිබඳ. එහෙමයි. එතකොට දැන් සෝවාන් ඵලලාභියෙක්ගේ සක්කාය දිට්ඨිය නැහැනේ. එහෙමයි. එතකොට සක්කාය දිට්ඨිය නැහැ කිව්වහම ඊට පස්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම වෙමි කියන ඒ දෘෂ්ටිය නැහැ කියලා හිතන් ඉන්න. ඔව් දෘෂ්ටිය නම් එහෙමයි. නැහැ තමයි. සක්කාය ආ. දිට්ඨිය නැහැ තමයි. හැබැයි සක්කාය සංඥා සක්කාය චිත්ත ඒ දෙක තියෙනවා. උපහාසය විග්‍රහ කරන්නේ සංඥා චිත්ත විපල්ලාස මේ පිළිබඳ දැන් සෝවාන් පුද්ගලයාට නැත්තේ මොකද්ද? මම වෙමි කියන දෘෂ්ටිය. දෘෂ්ටිය නේ ඔව් නමුත් මම චිත්තය වෙමි කියන හැඟීමයි මම වෙමි කියන දැනීමයි ඉතුරුයි. ඉතුරුයි. මම වෙමි කියන සංඥාව නැති වෙන්නේ හැඟීම නැති වෙන්නේ අනාගාමී ඵලයේදී. මම වෙමි එහෙමයි. කියන චිත්තය දැනීම නැති වෙන්නේ අරිහත් ඵලයේදී. එහෙනම් එහෙමයි. අස්මිමානය දෘෂ්ටියකින් සංඥාවකින් චිත්තයකින් කියන ආකාර තුනකින් පවතින. එහෙමයි. එතකොට එහෙනම් නිවන් මඟ වඩන පුද්ගලයාටත් ඒ මානය පවතිනවා. ඒ මානය යම් තරමකට බලවත්ද ඒ මට්ටමකට එක්ක සෙය්‍යමාන අනිත්‍යයට වඩා මං උසස් කියලා හැඟෙනවා. එක්ක සදිසමාන ඒ ගුණවතුන් හා මම සමානයි කියලා හැඟෙනවා. එක්ක හීනමාන අනිත්‍යයට වඩා මං පහත් කියලා හැඟෙනවා. ඒ ඔක්කොටම හේතුව මොකද්ද? මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම වෙමි කියන දෘෂ්ටිය සංඥාව චිත්තය. ඉතින් සෝවාන් පුද්ගලයාට දෘෂ්ටිය නැති උනට සංඥාව චිත්තය ඉතුරු. ඒ මට්ටමට ඒ මානිය පවතිනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම දකින්ද ওই මානිය දුරු කරගන්න නම් මම කියන්නේ රූපේද රූපේට මම කියන්න පුළුවන් රූපේ මමයි කියන හැඟීම යථාර්ථයද සත්‍යද අසත්‍යද මුලාවත් එහෙම දකින්න නම් මොකද වෙන රූපේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා දකින්න ඕන. ඔය විදිහටම වේදනා සංඥා සංකාර විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි තිස්පොල විදර්ශනා කරන්න මානිය දුරු වෙලිය. එහෙමයි බොහොම අනිච්ච සංඥා භික්කවේ භාවි අනිච්ච සංඥා භික්කවේ ආසවිතාය භාවිතාය බහුලීකතාය ඔන්න අහගන්න. අනිච්ච සංඥා භික්කවේ ආසේවිතාය භාවිතාය බහුලීකතාය සබ්බ කාමරාගම් පරියාදියති සබ්බ රූපරාගම් පරියාදියති සබ්බ භවරාගම් පරියාදියති සබ්බ අවිජ්ජා පරියාදියති සබ්බ අස්මිමානං සමෝහනති. ඔති අනිච්ච සංඥා බහුල වැඩුවොත් කෙනෙක් ඒ කියන්නේ මේ සියලු සංඛාර ඒකාන්ත වශයෙන් දුක පිණිසම පවතින්නේ මේ සියලු සංඛාර හේතුවකින් සමුදේ වෙන්නේ මේ සියලු සංඛාර හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා මේ කිසිදු සංකාරයක් මම වශයෙන් මගේ යනුවෙන් ගත හැකි සාර ධර්මයක් නොවේ යනාදී වශයෙන් දිගින් දිගට මේ උදේවය දකිමින් එහි ආදීනව මෙනෙහි කළොත් මොකද වෙන්නේ? සංකාරයන් අනිත්‍යතාව දිගින් දිගට දැක්කොත් ඒ සියලු සංකාර අප්‍රමාදී වාය කළ යුතු වාය ධම්මා සංකාර අප්‍රමාදීන සම්පාදිත. ඒකට අනිත්‍ය සංඥාව කියන්නේ. ඒ කියන්නේ මේ සියලු සංකාර දුක පිණිසම පවතින. දැන් අනිත්‍ය සංඥාව මොකද්ද කියලා හෙවොත් මෙන්න අනිත්‍ය සංඥාවට ගාථාවක්ම මම කියන්නම්. යංකින්චි දුක්ඛං සම්භවති සබ්බං සංඛාරපච්චය සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවය. තේන අනිච්ච සංඥාව. එහෙමයි. යම්කිසි දුකක් සමුදේ වෙනවා නම් සකස් වෙනවා නම් පහළ වෙනවා නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍යයෙන්. ඒ සංඛාරයන්ගේ නිරෝධයක් ඇද සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවය. එදාට දුකෙහි පහළ වීමක් නැත. ඔන්න අනිච්ච සංඥාව. මෙන්න තවත් අනිච්ච සංඥාව තියෙන තැන. අනිච්චාවත සංඛාර උප්පාද වාය ධම්මින උප්පජ්ජිත අනිරුද්ධාති තේ සංඝූප සමුසුකෝ. ඒ කියන්නේ අනිච්ච සංඥාව. එහෙනම් ඔන්න ඔය අනිච්ච සංඥාව ලේසියෙන් පහසුවෙන් වඩන්න පුළුවන් සියලු රහතන් වහන්සේලාගේ මහා උදාණය. ඔය සබ්බේ ඔය අනිච්චාවත සංඛාරා උප්පාද වාය ධම්මින උප්පජ්ජිත අනිරුද්ධාති තේ සංඝූප සමුසුකෝ. ඔන්න ඔය ගාතාව සීකරන්න හැමතිස්සෙම ඔය අර්ථය. දැන් අහලා තේරෙනවද මොකද්ද කියලා? එහෙනම් ඔන්න ඔය අනිච්ච සංඥාව බහුල වැඩුවත් මොකද වෙන්නේ? කාමරාගයත් රූපරාගයත් භවරාගයත් අවිජ්ජාවත් අස්මිමානයත් යනාදී වශයෙන් වූ ඒ සියලු සංයෝජන ප්‍රහාණයට පත් වෙනවා.